हेलो कौमद आलट अदा भी फ्रेश माल वाली माल सरसिल की पैक करम सामान्य आप कराने माल कापला वतुर तीन वास दाने कने एहम दाल वैटी काले अत्यागंड में माल परवेनो अदमंग वालट कीला देना माल वाले ट्रीट करला वैटी काले अत्यागाने कहुमद कीला माल नग तीनों आद खड़ेगा तो अलूत माल वगैया तमगे वाते माल पिपला तीनों तेंगा पी गिहिला ये माल्टी का कपागने අපි මල් කපන්න කලින් මල් කපන්න පාවිච්චි කරන සෙකටිය එක එහෙම නැත්නම් පෙහිය හොඳට පිරිසිදු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ තියෙන දිලීර බැක්ටීරියා හින්දා මල් වලට හානි වෙන්න පුළුවන්. මේ තියෙන හයිඩ්‍රන්ජියා විශේෂය. අපි දැන් ඒකේ මල් කින්ති කීපයක් කපා ගන්නවා. මේ තියෙන්නේ මගේ මිදි බැල. මේක එක අත්තක් කැඩලා තියෙනවා. අපි ඒකත් කඩාගෙන ගිහිල්ලා වාස් එකට දාමු. දේනිය මල් ටිකකුත් කපා ගමු. මල් කපනකොට අපි අලුත්ම මල් තමයි කපා ගන්න ඕනේ. අපි මේකෙනුත් කිනිති කීපයක් කපා ගමු. මල් නම් දැන් හරි. අපි ගිහිල්ලා කොළ ටිකකුත් කපාගෙන එමු. මේ තියෙන්නේ දස්ටි මිල කියන මල් වර්ගය. මේකත් ගොඩක් මල් බොකේස් වලට මල් සැරසිලි වලට ගන්න මල් වර්ගයක්. අපි ඒකෙනුත් අතු කීපයක් කපා ගමු. දැන් එහෙනම් අපි මලුත් කඩා ගත්තා, කොළත් කපා ගත්තා. එහෙනම් දැන් අපි ගිහිල්ලා මල් සැරසෙල්ල කරමු. දැන් අපි වත්තෙන් කඩාගෙන ආපු මල් ටික වතුර භාජනයකට දැම්මා. දැන් අපිට ඊළඟට තියෙන්නේ මල් සැරසෙල්ල කරගන්න අපි කොහොමද භාජන තෝරගන්නේ කියන එක ගැන කතා කරන්න. අපි දැන් හිතාගෙන ඉන්නවනේ මෙන්න මේ විදිය මල් සැරසිල්ලක් කරන්න කියලා. ඒ සැරසිල්ලට ගැළපෙන විදිහට දිග පල්ල තියෙන භාජනයක් තමයි අපි තෝරගන්න ඕනේ. මේක වාසිකම්ම වෙන්න ඕනේ නැහැ. ඔයාලට පේනවා මම මෙතන තෝරගෙන තියෙන වයින් ග්ලාසස් දෙකක්. ඒ වගේ ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් ඕනෑම බඳුනක් මේ සඳහා යොදාගත්ත හැකි. මල් සැරසිල්ල කරන්න කලින් අපි මේ මල් ඔක්කොම සකස් කරන්න ඕනේ. ඒ මොකද අපි කඩෙන් ගෙනාපු මල් නම් ඒ වගේ කැපුම පරණයි. පරණ කැපුමක් තියෙනකොට සමහර ලාවට DSL බැඳිලා එහෙම නැත්නම් වෙනත් අපද්‍රව්‍ය බැඳිලා ඒ වතුර උරා ගන්න නාල අවහිර වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා හැමතිස්සෙම අපි කඩෙන් ගෙනාපු මල් වල අංශක 45 ආනතියක් තියෙන විදිහට කැපුමක් යොදනවා. එහෙම අංශක 45 ආනතියට කැපුමක් යොදන්නේ වැඩි වර්ගඵලයක් ජලයේ සමග ගැටෙන්න. එහෙම ගැටුනහම හොඳින් ජලය උරාගෙන මල් හොඳට නැවුම්ම තියෙනවා. ඒ වගේම අපි මේ කපන්න ගන්න පිහ හොඳ තිගුණු පිහක් වෙන්න ඕනේ. ඒ වගේම හොඳට පිරිසිදු වෙන්නත් ඕනේ. අපි ඊළඟට කරන්න ඕනේ අපි මල් සැරසෙල්ල කරන භාජනයේ උසට අනුව මල් ටික සකස් කරගන්න එක. මේ මල මං හිතාගෙන ඉන්න සැරසෙල්ලට අනුව මේ භාජනයේ උසට ගැලපෙනවා. ඒත් මේ මල ගත්තහම මේ මල් කිනිත ගොඩක් උසින් වැඩි. ඒ හින්දා අපි මේක ඊට ගැළපෙන විදිහට කොට කරගන්න ඕනේ. අපි මේ සැරසෙල්ලට ගන්න කොළ වර්ග ගන්නකොට භාජනයේ තියෙන වතුරෙන් ඒ කොළ යට වෙන්න හොඳ නැහැ. යට වුණොත් ඒව කුණු වෙනවා. කුණු වුණොත් දිලීර බැක්ටීරියා මේ වතුරේක ඇති වෙනවා. එහෙම වුණොත් මල් වලට හානි වෙලා මල් වල ආයු කාලය අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා වතුර ගැටෙන සියලුම පත්‍ර අපි අයින් කරන්න ඕනේ.
මන්දම් මගේ මේ මල් සැරසිලි වලට අවශ්‍ය කරන මල් ටික ඔක්කොම ඒ අවශ්‍ය විදියට සකස් කර ගන්නවා. දැන් මම මල් ටික කපලා සකස් කරලා වතුර භාජනයකට දාලා තියෙන්නේ. අපි දැන් බලමු මේ වාසයකට දාන වතුර මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. අපි කඩෙන් මල් ගන්නවා නම් ඔයාලා දන්නවා මේ වගේ පොඩි පැකට් එකක් අපිට හම්බ වෙනවා. मेके तीन पड़ी पउडर केक वतुट दम अभी मल्टिक दाने अभी मेक हेमतीसम सली वल्ट अवश्य अभी पुलवा गिदर तीन देवल पहास मे मल टोन मे मिश्रण हदागा अभी दें बलम एक बहुमत हदा की अभी दें मेकट गाने बहुम सरल द्रव्य कीपया अभी वतुर गो पिछद वतुर इगवट सीन गावा ब्लीच स्वल्पावा विनाकिरी हो दही स्वल्प मेतन वतुर लीटर एक तीन मांगे सीनी मेस हेंदा दान ब्लीच दाने विताम स्वल्प बिंदु ये मत दिखा दाक हम प्रमाण මම ගන්න මෙතෙන්දි විනාකිරි විනාකිරි හරි දෙහි හරි ඒ දෙකෙන් එකකින් මේ සැහැඳි දෙකක් දානවා ඊට පස්සේ මේක හොඳට බිය කරනවා අපි මෙතෙන්දි සීනි දාන්නේ मल वल्ट आहारे विधिट वतुटे तीन आहारे उन्ट हरी पोडाई इट पास विनाकिरी हरी दैयुस हरी दाने वतुट तीन आम्लिक तावे वैडर ये आम्लिक तावे वैडियना हाँ मल नटे हद जल उड़े उगाट ब्लीच दाने मे वतुट समहलाड़ तीन पुल बैक्टीरिया हो दिलीर एव विनाश तमाइ ब्लीच दाने अनीक तमाइ इधरअट बैक्टीरिया हो दिलीर अतिवेन प्रमादक දැන් අපි මේක වාස් එකට දාගමු වාස් එකෙන් භාගයක් විතර පිරුණාම ඇති මම දැන් මේ භාජන ඔක්කොම ඒ හදාගත්තු ජලයේ මිශ්‍රණයෙන් පුරවගත්තා අපි දැන් මල් සැරසිල්ල කරමු දැන් ඔයාලට පේනවා මේක වතුර පොඩ්ඩක් ගෑවෙනවා මේ කොළ ඒ වයින් කරන්න ඕනේ मंदे वटेट हिंड कोलटिक लसंट दागत्ता वेलट पेन वतुरे इक कोलियाने लंगट मैं मेदट मे लोक हाइड्रेंजिया माल दानवा දැන් අපිට මේ හිදස් පිරෙන්න ඉතුරු මල් වලින් මේක පුරව ගන්න පුළුවන්. අපි දැන් ඊළඟ වාසියක හදමු මේකෙත් මම වටේට දාන්නේ කොළ මම දැන් ඉතුරු මල් ටික දාලා මේක හැඩ කර ගන්නවා අපි දැන් මේ මිදිවලු ටික ගැලපෙන තැන් වලට දාලා ලස්සන කරගමු
අපි දැන් මල් ටික හදලා ඉවරයි. මල් ටික හැදුවට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඔක්කොම මල් වල නටු වතුර ගෑවෙනවද කියලා. එහෙම ගෑවෙන්නේ නැත්නම් අපිට වතුර වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට ගැලපෙන ඊට වඩා මිටි වාසයකට මාරු කරන්න වෙනවා. අපි ඊළඟට බලමු මේ මල් වාසයේ වතුර මාරු කරන්නේ කොහොමද කියලා. දිනපතාම මේක කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් දවස් දෙකකට සැරයක්වත් අර අපි කලින් කියපු වතුර මිශ්‍රණය දාලා වතුර මාරු කරන්න ඕනේ. වතුර මාරු කෙරුවේ නැත්නම් වතුර පල් වෙනවා. පල් වුණොත් මල් නරක් වෙන්න පුළුවන්. අපි වතුර මාරු කරන හැම වාරයක් ගානේම මල් වල නටුව අර අපි කලින් කියපු විදිහට කැපුමක් යොදන්න ඕනේ. මේ මල් වාසයක තියන්න ඕනේ කෙලින්ම හිරු එළිය වැටෙන්නේ නැති තැනක. හිරු එළිය වැටුනොත් මල් පෙති වේලෙනවා. කොළත් වේලෙන්න පුළුවන්. ඒ හින්දා අවුව වැටෙන්නේ නැති තැනක තිබ්බොත් මල් තවත් වැඩි කාලයක් තියාගන්න පුළුවන් වෙනවා. මේ වගේ මාත්‍රකෙල්ලක් හදලා ඔයාලට පුළුවන් ගෙදර ලස්සන කරගන්න. ඒ වගේම ගෙදරට අමුත්‍ය කෙන වෙලාවකට කෑම මේසයන් සරසා ගන්න මේ වගේ වයින් ග්ලාස් එක පොඩි සරසිල්ලක් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වගේ මල් සරසිල්ලක් කරලා ඔයාලගේ යාළුවෙගේ උපන්දිනයකට එහෙම නැත්නම් වෙනත් උත්සවයකට යනකොට තෑග්ගක් විදිහට මේ වගේ සරසිල්ලක් කරලා ගෙනියන්නත් පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ වගේ මල් සරසිල්ලක් රැප් කරන්න කියලා. මේ තියෙන ටිෂු එකක්. මේකේ පොඩි ෂයින් ගතියක් තියෙනවා. මේ ටිෂු එක මැද්දෙන් මල් වාසයක තියලා අපිට පුළුවන් මේක රිබන් එකකින් ගැට ගහලා තවත් ලස්සන කරගන්න. මේ මල් සැරසෙල්ල තෑගි දෙන්න හදන එකක් නම් අපිට පුළුවන් මේක හදලා ඉවරලා ෆ්‍රිජ් එකේ තියන්න. එතකොට අපි ගෙනියනකම් මේක තවත් ලස්සනට ෆ්‍රෙෂ් ගතියෙන් තියෙනවා. අපි දැන් මල් සැරසිල්ල කරලා ඉවරයි. එහෙමනම් ආයෙත් දවසක වෙනත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔයාලට සුබ දවසක්.